පිනතුන අද අපි මේ ධර්ම දේශනාවෙන් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. රථන සූත්‍ර දේශනාව තුන්වෙනි ගාථරත්නේ යංකංකිවිත්තන් එදවා හුරංවා සගගේ සුවායන් හතනං පනීතන් තිීන ගාතාරත්නය මුලික කරගෙන. සිදු කරන දෙවැනි ධර්ම දේශනාව හැටියට අපි පළවෙනි ධර්ම දේශනාවෙන් සාකච්ඡා කළා මෙ මනුස්ස ජීවිතය කොයිතරං දුර්ලබව ලැබෙන ජීවිතයක් ද මෙ වටිනා මනුස්ස ජීවිතය කොයිතරං රැකගත යුතු ජීවිතයක් ද කියන කාරණාවන් පිළිබඳව එතනද අපි විශේෂයෙන් පැහැදිලි කළා අද මනුස්්‍යයෝ වෙලා ඉපදිලා ඉන්න අපි පෙර භවයක බඹලොවත් හිටියා තව නොයෙක් බවවල දෙව්ලොවත් හිටියා බඹලොව ඉන්ඩ දෙව්ලොව ඉන්ඩ මධදිවිච්චි කුසල් නිසා අපි අද මනුලොවට ඇවෙල්ල ඉන්නවා ඒකෙන් අපිට තේරෙන කාරණාව තමයි ක්‍රමාණු කූලව ඉහළ ඉඳල පහලට එන බව. එක කියන්නේ අපි සන්තකව තිවිච්ච කුසල් මේ වෙනකොට සෑහෙන්ඩ වියදන් කරලායි තියෙන්නේ. ඉතින් එහිම බලහම විහළ ඉඳල පහල යනවා කියලා කියන්නේ මේක අපායට යන පාරය. තතර මේ මනුස්සලෝකෙන් අතර වෙලා ඉන්නවා කෙල කියන්නේ. අපායට යන අතර මග තවත් එක සාන්ධස්ථානය විතරයි. හැබ මේක ඉතා විශේෂ සන්ධස්ථානයක් මොකද මේ නවාතනයෙන් පුළහන් ආපවූඩට යන්ඩත් ඒම ඇත්තන් කැමතිනම් පල්ල හැට යන ගමන තවත් වේගවත් කරගෙන පල්ල හැටයන්ඩත් මේ නවාතැම්පල හොඳයි. නමුත් ප්‍රඥාවන්තයක් අවදාවත් පහල යන්ඩ නෙමේ උත්සාහ කරන්නේ ඉහලට යන්ඩ. අගේක නිසා මේ ලැබිච්ච උතුම් අවස්ථාවෙන් අපි උසස්ම ප්‍රතිඵලයක් ලබන්්ඩෝනේ පිනතුනි ඉහල ඉඳල පහලට එනවා රතන් සුගතිය ඉදල ක්‍රමාණුකූලුවව පල්ල හැට පල්ල හැට යනව කියන කාරණාවල් අපට මනාව ප්‍ර්‍යක්ෂ කරගණන්ඩ තොරතුරු කොච්චර තියෙනවා ද අපී අතර නිකං හිතල බලන්්ඩ අපේ ගෙදරකඇ අපේ පවුලක් කරගත්තහම වුලක් කියල කියන්නේෙ හරියට හතරමං හන්දිියයක් වාග තෙන. මොකද මේ නොයෙක් පැතිවලින් හතර දිසාවෙන් එන අය මේ හතරමං හන්දයේදි මුුණ ගැහෙනවා. ඇැවේ හතරමං හන්දයේදි මුණගැහිලා ඒගොල්ලු වෙනවෙන පැතිවල්ට පිටත් වෙලා යනවා. සමහර දෙන්නෙක් එක පාරිමයනවා සමහරලාට හතර දෙනෙක් මුණගෙහිලා හතර පැත්තටම මෙයනවා අපි ගෙදරත් ඒේවාගේ. අම් ආවි කොහෙන්ද දන්නේ තාත්තාවි කොහෙෙන්ද දන්නේ ලොකුපුතා පොඩිපුතා ලොකුදුව පොඩිදුව මේ අයි කොහෙෙන් කොහෙන් ආවද දන්නේ. නමුත් ඇවිල්ලා ර හතරමං හන්දියේ මුණගැහුණ වගේ එක තැනක එක පවුලක එක ගෙදර මුණ ගැහිල්ලා. හැබයි ඒගොල්ලන්ගේ ක්‍රියාකාරකං වෙනස්. සමහර දරුවෙක් බොහෝම ශ්‍රද්ධහාවෙන් තුනොරුවන් අදහාගෙන වැඩ කරනවා. කැවයි සමහර මෞපියෝ බොහොම කනස්සල්ලෙන් කතා කරනවා සමහර දරුවෙක් ඒ පාරට ගණ්ඩ බැරි විචියක ගැන්න. ඉතිගේහින්ද මේ එකම පවුලේ අය මරණයට පත්වෙලා සමහරු දෙවුලොවයනවා සමහරු නිරේටයනෝ සමහරු අය මනුලොහෝමේනව දෙ ඒවාගේ විවිධ විවිධ පැතිවලට පවලි නික් මිල ඉගොල්ල න්්ේනවා ඉහල ඉඳ ලැවිල්ලා සමහර කට්ටිය ප්‍රඥාව පාවිච්චි කල්ල ඉහළමයනවා සමහරයි මෙහෙම නවතිනව සහරයි පහළමයනවා හැබැ අවුරුදු කෝටි ප්‍රකෝටි ගානකින් තමයි ඒ අයට ආය මතුවෙන්ඩ වෙන්නේ ඒක හරි අවාසනාවන්ත ජීවිතයක් නිමක් නැති මහපුදුමාකාර දුක්ඛිත ජීවිතය හිතල හිතල බලහම තමයි කලකිරින්ට තියන්නේ. තිරිසං අපාජීපදිලා මොන්න තරං දුක් සහිත ජීවිතයක් ගෙවනවද. අසුචි ගොඩි, මඩ ගොඩි, ගොම ගොඩි, ගෙවෙන ජීවිත දැක්කහම මේ ඔක්කොම කාලයක් මනුස්්‍යයව හැටියට කාලා බීල ඇඳල පැළඳල යානවාහනරින් ගමන් ගෙහිල් හිටපු මිනිස්සුනය අදමෙයින්නේ. ඉත සංසාරය කොයි තරං බියකරුද. මෙහෙ නවතින්ඩන මේ වහවහා ඉතරවෙඩමයි තියෙන්න්නේ. ඇති මේවාගේ කරුණු අපි මුලිනුත් සාකච්ඡා කලා නමුත් නැවතත් මේ දේශනාවට එකතු කරගෙන තවත් කරුණු ටිකක් ඉතුරු කරගෙන මේ සාකච්ඡා කරන්නේ මේක අපි නැවත නැවත සිටිය යුතු දෙයක්. නැතං සංසාරය බොහොම භයානකයි දුකයි කියලා දේශනාවල් වලින් අන මිසක්. ඒ අපි ජීවිතයයට දැනී ලනෑ දුකයි කිය ඇහෙෙන අවිතරයිතයෙන්නේ. අපි දන්නෑ මේ ජීවිතයෙන් චුතවනාට පස්සේ අසුචි ගොඩක ඉපදෙන්ඩ ලැබුණු ඉහන් මැස්සෙක් වෙලා ෙමැස්ෙක් වෙලා කෝන්දුරුවෙක් වෙලා ඉපදෙන්ඩ ලැබුණු ඒ ඔක්කොම ජීවිත මනුස්ස ජීවිතම තමයි. එනිසා ඒ කාරණාව මනාවවිි තේරුන් අරගණ්ඩෝනෙ ලැබිච්ඡා අවස්ථාවෙන් වහ වහා ප්‍රයෝජන ලබන්්ඩත් නේ. ල පිනැතිනීමේ දේශාවය අපි සඳහන් කළලා මේ සුධර්මා දේව සභාව වගේ තැනක් මහා ආනුභව සම්පන්න සක්‍ර දේවේන්දරයන් වහන්සේ වගේ අය පරිහරණය කරන තැනක් සක්කෝ දේවරාජා මහිද්දිිකෝ මහානුභවූ සක්‍ර දේවේන්දරයන් වහන්සේ මහා ඉරුදිබන්ත් එ වගේම මහා ආනුභාව සම්පන්නයි මහ පුදුමමාආකාරු ප්‍රඥාවක් තියෙන කෙනෙක් කොයිතරං ප්‍රඥාවන්තයිද සෝවාං වඩ කලින් සක් දෙවිඳ ළඟටෙනෙක් නැතන් දහසක් දෙන ඇවිල්ල ප්‍රශ්න දාහක් එහුවොත් එක පාර සඳහන් කරනවාඒ ප්‍රශ්න දාහටම එක පාර උත්තර වැටහෙනෝ කියලා. එක පැහැජලිව සඳහන් කරනවා එහෙම වැටහුණේ සෝවාං වෙඩ කලින් කියලා. එ සෝවාන් වුණාට පස්සේ කොහොම ප්‍රඥාවක් ඇද්දකේ ලබිටි තේරෙන්නෑ.රැ මේ මෙත නෑ අපිට තවත් අපූරු කාරණාවක් මතක් කරනවා. එ සක්්‍ර දේවේන්දර බවට පත් වනේ මගමානෝකතුමානි. එතොට මගමානෝකතුමා සක්්‍ර දේවේන්දර බවට පත්වෙන්ට පාරමිතා පිරිවී අබුද්ධෝොත් පාද කාලිකන. පාරමිතා හතක් වරත පද හතක් දිවිහිමියෙන් සමාදන් වෙලා තමයි සක්ක්‍රදේවේන්ද්‍ර බවට පත්වෙෙන්නේ දිවිහිමියෙන් මව්පියන්ට සැලකීම දිවිහිමියෙන් කුලේ ජේෂ් ඇන්ට සැලකම් දිවිහිමියෙන් බොරු කියන්නතුූ හිටපත් එවගේම දන්දෙන්ට අවස්ථාව එළඹිලා තියෙනව නම් යම් තැනකට හැමට පෙර දන්දුන්නා එකකනි පුරින්ද කිය නමක් තියනෙන සක්‍රදේවේන්ද්‍රරට හැමට පෙරදන්දුන්න දන්දෙන්ඩ වෙලා තියෙන්නේ කොතෙන්ට ද අනික් අයියන්න කලින් තමන් දුන්නා. ඇති ඒවාගේ මහ උසස් කටයුතු ජීවිතයට සම්පූර්ණ කරගත්තා.ඉලට හැම තැනමය ආවාස හැදවා අම්බලං දානසාල්ලා ඒවාගේ දේවල් හදපු නිසා වාසව කියන නමුකුත් තියෙනවා. ප්‍රශ්න දාහකට එකවර උත්තර වැටහෙන් නිසා සහස්සක්ක කියල නමක් තියෙනවා. සුජාතකය අසුර කණ්්‍යාවේ ගිස්වාමියා වෙච්ච නිසා සුජම්පති කියල නමකුත් තියෙනවා. එති මේවාගේ නං හතක් තියෙනවා. වෘතපද හතක් සම්පූර්ණ කළා අබුද්ධෝත්පාද කාලයක. ඉති එතවට අපේ භාගිතුන් වහසේ පහළ වෙන කාලෙ වෙනකොට සක්්‍ර දේවේන්ද්‍රරයන්ගේ ආුෂ්‍ය පිරිහෙන කාලි අපේ බුද්ධ කාල වෙනකොට අවුෂ පිරිහෙනවා ඉතිං ඒ වෙලාවෙ වුෂ්‍ය පිරිහෙන බව දැනගෙන මං මේ මොකද දැන් කරන්නේ දුකයි හරියට දැන් සක්ක්‍ර බව නැතිවෙෙන්ඩ යන්නේ මේ දෙවලවින් චුතවෙන්ඩ යන්නේ දිවි රාජකම අහිමියෙන්ඩ යන්නේ කල්පනා කළ මොකද කරන්නේ එවෙලා එම මතක් වෙනවා බුදුරජාණන් වහන්සේගාවට ගියානං හොඳයි කියලා නමුත් ඒ කාලේ නිතර නිතර භාගිතුන් වහස දකින්න ඇැවිල්ලා ලොකු පලපුරුද්දක් තිබුුණෙනෑ යෙයින්ද භාගිතුන් වහස දකින්න යන්ඩනම් පුරුදු කෙනෙක් ඉන්නවන හොඳයි ඉතින් ඒ නිසා කවුද පුරුදු කෙනා එතකොටම මතක් වෙනවා මෙ ගාන්දර්ව පුත්තර ඒක් ඉන්නවා පංචසික කියලා පංචික නක් නිතරම බදු දකිින්ට යන කෙනෙක්. එන පංචසිකෙක් ඇන්ඩ ඕන කියලා පංචසිකට කතා කරග න යනෝ. දි බාගිතුන්හස මුණගහේ වහම් භාගිතන් වහස සමාධයට සමවිදිල ඉන්නේ. අවදි කරන්ඩ බෑ ඉති ඒ වෙලාවේ සක්‍ර දෙවේන්දිරයෝ කියනවා පුළහන් දෙයක් කරන්ඩ එ ආවුෂවේගෙන් පිරිහිලා යනවා. දිී පංචසික හිටවස ගීතයක් ගායනා කලා කියලා තමයි සඳහන්වෙන්නේ. ඒ පං්චසිකම හදාගත්ත බුදුගුණ ගීතයක්. පංචසිකක හදලතියන්නේ ප්‍රේම ගීතයක් වෙනුවට නමුත් ඒක බුදුගුණ ගීයකින් තමයි හදලතිය බුදුගුණ තමයි එකතු කරලතින්. එය මේ ගීතයේ ගායනා කරනට භාගිතුන් වහස සමාධෙන් අවතියනවා. භාගිතුන් හසේ අහනව කවුද මේ ගීතයේ හැදවී භාගිතුන් හස ගීතවලට කැමති නෑ ගීත ආහ්ඩවත්ගේ බාගිතුන් හස කැමතිනේ. ගයනවා කියල කියන්නේ අඩනව කියලනෙ භාගිතන් හස දේශනා කලන්නේ රොන්න විදම් භික්කවේ අදිතන් ගීතේ මහනෙනෙ ගැයිීම කියලා කියනෙ හැඳීමකි. නැටීම කියන උමතුුවන්ගේ ක්‍රියාවකි වාගිත නස මයි දේශනා කරන්නේ මෙගේ ගීතයට සතුටු වෙලා මේ කතා කරනවා නෙමයි නවත හ බුදුගුණයක් ලියලතියෙන්නේ සූරිය වච්චසසාගේ හිත දිනාගණ්ඩෝන නිසා. ඉ දැන් මෙයා ගාන්ධොරව බුත්‍රයා තමන්ගේ ගීතය ගැන ලොකුවට කී කිය ඉන්නව සක්‍ර දෙවියන්ගේ කාරණවා අමතක වෙලා ති වෙලා එබොහම අමාරුවෙන් ආය කියන මේ මට අවස්ථාව දෙෙන්ට ඉතිං අවස්ථාවරන් දුන්නහම භාගිතුන් වහසට වන්දනා කරලා භාගිතුන් වහසතක කතා කරලා ඔය අතරේ තමයි භාගිතුන් වහසේ සක්ක පන්්ඥ කියන සූත්‍රය දේශනා කරන සක්්‍ර දෙවියන්ටයි එක දේශනා කරන්නේ සක්ක ප්ඥ සූත්‍රයේ දේශනා කරන අතරතුර සක්‍ර දෙවියන්ගේ ආවුෂ පිරිහෙනවා. ආවුෂ පිරිහලා සක්‍ර දෙවියෝ චුත වෙනවා අපි විදිහරරි කිියවුත් සක් දෙවිඳු මැරයෙනවා. හැබැයි මැරෙනවත්නං චුත වෙනවත් එක්කම නැවත සක්‍ර දේවේන්ද්‍රය වෙලා එතනම උපදිනෝ. එතකට තමන්ගේ ආවිෂ ඉවරටම ඉවරලා සක්ක්‍ර සම්පත්තියෙන් පිරිහිලා චුතවෙලා නැවත එතනම සක්‍රය වෙලා ඉපදුනා කියලා දන්නේ සක්‍ර දෙවියෝයි බුදුරජාණන් වහන්සේ විතරයි එකඒතරම් වේගින් සිද්ධයෙන වැඩ චුත වෙනකොටම පහල වනාා ඇති මෙහන් අත්හරනකොටම ඉළකට අල්ලගන්න පංජසිකවත් ඒ කතාව දන්නේ මමකි කීව අපිට දැනගන්ඩ තින වටින කාරණාව කියලා දිවි හිමියෙන් මුළු ජීවිත කාලයක් පුරාවට වෘතපද හතක් ආරක්ෂා කරලා ලබාගත්ත සක්‍ර සම්පත්තිය. එෙවත් රකින්ඩ බොහොම පහසු දේවල් නෙමේනි. එහෙම ලබාගත්ත සක්‍ර සම්පත්තිය මේ බුද්ධ සාසනය එක බනක් අහලා ලබන්න පුළුවහන් එෙනවා. එකන බණ අහනව කියන එක මොන තරං වටිනවද කියන කාරණාව ජීවිතයට එකතු කරඩ හරි අපූරුතන. ක්ක ප් ූත්‍රයහනොට ආයසක්ක්‍ර වෙලාමකදදිනවා. ඉති ඒ සක් දෙවිඳු සක්කෝ දේවරාජා මහිද්දිිකෝ මහානුභවෝ මහා ඉරදි සම්පන්නයි මහත් ආනුභව සම්පන්නයි මහා ප්‍රඥාවන්තයි එකවර ප්‍රශ්න දහසකට පිළිතුරු වැටහෙන්න කෙනෙක්සක් දෙවිඳු කියල කියන්නේ. එදට සඳහන් කරනවා සුධර්මා දේව සභාව වගේ තැනක් පරිහරණය කරන්න සක්දිවිදි වගේ කෙනෙක් තමයි සුදුසු කියවගේම සක්දිවිඳට තියෙනවා පෞද්ගලික විමානයක් එකට කියන්නේ වෛජයන්ති පාසාදය කියලා මේ ප්‍රාසාදය යොදුන් දාහක් උසයි කියල සඳහන් කරන සප්ත රථනවලින් තමයි නිමාවෙන්නේ පින යොදුන් දාහක් කියල කිය හම යොදනකට සැතැක්ම දහක් කියල කල්ප කරුවත් කොචර උසයිද කෙ හිතන්වුව. මේ තරන් මහානුභාව සම්පන්න දිව්‍ය විවානයක් ලබන්්ඩ සංසාරි කරගත්ත කොයි තරං උතුම් පුසල ශක්තියකින් ඔහු පොහොසද්ද අන ඒකයි භාගිතුන් වහසේ දේශනා කළේ පිනතුනී. පිනනං කම්මැලි නැතුව නිතර නිතර කරගතයුතු දෙයක්. මහනනි පින කියල කියන්නේ සැපට නම මතු යමෙක් සැප බලාපොරොත්තු වෙනවනං ඔහු කළ යුත්තේම පින් කියල සඳහන් කළේ. දනි සාත පහු නොර කම්මැලි නොවී වැඩි වැඩියෙන් පින්කංකර ගැන්ඩ උනන්දුුවෙන එක ඥානවන්තයාගේ තවත් එකලක්ෂණයක් සුධර්මා දේව සභාව යොදුන් පන්සීයක් උසයි වෛජයන්ති විමානයේ යොදුන්දාහ කුසයි. අපේ සූත්‍රවල සඳහන්කරනවා මේ දේව සභාවට දෙවියෝ හරැස්වෙන හැටි සක් දෙවිඳ ඇතුළුව දෙවිවරුත් තිස්තුන් දෙනෙ. මෙදිවිය සභාවේ ප්‍රධානාසනවල වැඩ ඉන්නවා තවතිංසන තවතිංස කියල කියන්නේ දෙවි රජවරු තිස්තුන් දෙනෙක් මැදිවියලුක ඉන්නවා එක තමයි තාවතිංස කියල කියන්නේ කවද මේ රජවරු තිස්තුන් දෙනෙක් වෙන්නේ ඇයි මෙතනත් තියන අපූරු සත්පුරු සහමවා මගමානෝකතුමා පාරමිතාපුරණ කාලේ ගමානෝකට හිටියන යාළූ තිස් දෙක ත යාලුව තිස් දෙන්නටම දෙව්ලවයන්ඩ පාර හැදුව මගමානෝක එඳ මගමානෝක සක්විති වුණා ඉතිරි රජවරුත් තිස්් දෙදනා බවට පත්වෙෙන්න්නේ යාළූ තිස් දෙදෙන අයිරාවන හස්තියා කියල කෙන අතිස් සු විශේෂී හස්තිරාජයෙක් ඒ හස්තියා ගැන වෙනම පරිච්චේ දෙයක් කතා කළීටයි. දෙවිවරු ලක්ස ගැනකට යන්නඩ පුළුහ වාහනයක් අයිරාවන කියල කියන්නේ තැබයි දිවිය ලෝකයේ තිරිසඩු නෑ කියන කතාව විශේෂයෙන් මතක් කරන්න ඕනෑ. එක අට්ටකතාවල විශේෂයෙන් කියලා තියෙනවා අස්යෝ දහස් ගනන් යොදාපු දිව්්‍යමයේ රත කියලක ැම එ අස්යොත් දිවිය ලෝක ඉන්නවද කියලා හිතෙනවා. අයිරාවනත් ඇතෙක් එතදර දිවිය ලෝක එෙම ඇත්තුත් තින්නවාද නෑ පිනතින මේ ඔක්කොම දිව්‍ය පුත්‍රයවුමේ ඉන්නේ එකේක පරිවාර දෙවියෝ එක කියන්නේ මහ දෙවියන්ගේ සේවක දෙවියූ මහත් වූ ආනුභාව සහිත දිව්‍ය සැපවිඳිනාය නමු තමන්ගේ කාර්ය භාරය කරන්නඩ වෙච්චහම අවශ්‍ය විදිහට වෙස් ගන්නවා. රථයා දිින්ද වෙච්චා මස්සයකුගේ වෙස් ගන්නවා. අයිරාවන කැ දිවිය පුත්‍රයේ. දයා කල්පනා කරලා දනි මං තිරිසනය කැරහිට හිට මනුස්ස ලෝකී මං කොහොමොද දිවිය ලෝකයාාව. එතකොට තමයි දැනගන්නේ මගමානුවක වගේ සත්පුරුෂයෙක් නිසයි තිරිසනය කැටිහිටපුු මට දෙව්ලොවේන්ඩ ලැබුණේ. එනම් මං ඔවුන්ට කෘතගුණ සලකණ්ඩෝ නෑ. සක් දෙවිදු ඇතුළ දෙවිවරු කොහැරි අන්ඩල ෑඇස්ති වෙනකොට මෙ දිවිය පුතරයා තමන්ගේ ඇඟ වෙනස් කරනවා ඇතෙක් හැටියට. ය බුතරය ගැ ලකු රික්චේදයක් කතා කරන්න නෑ. ඒකයි සඳහන් කළේ දෙවවරු ලක්ෂ ගණනක වාහනයක් යොදුන් ගණනාවක් දිකයි. ඉදා අස්සිරිමත් ඇතෙක් දළ හතක් තියනවා දළ හතේ පොකුණු හතක් තියනවා පොකුණු හේ මල්පඳුරු හතක්තියනවා මලක මල් පෙති හතක් තියනවා පෙ හතේ දිවියාන්ගනව එක පෙටත්තක දිවියාංගනාව හත් දෙෙනෙක් නටනෝ එතකොට පෙති හතේ දිවාන්ගනාව හතලි් නම දෙනෙක් ක්‍රඟපානවා ඒ නැටුම් බලන්ඩ මේ දළවුඩ ආසන තියනවා අපිට තේරෙන්නෑ මේ හස්තියක ොම කියලා. එ තරම් සිරිමත් විස්තරයක් මේ හස්තේ රාජයා පිළිබඳව තියෙන්නේ. සක්දවිට පිළිබඳව විතරක් ඔහුගේ හිසමත තනිකර මානි්‍යම යාසනයක් තිේ එක හරි විශාලයි වෙනම නුවරක් වගේ විශාල උස කොඩි ගස් ලෙල දෙනවා කියල සඳහන් කරන්නේ කොඩිියග ගේි බැඳල කින්කිනි හඩනැගෙනවා කියල සඳහන් කරන්නේ මේ හස්තියා ගැග උඩ ඒ හින්දා අයිරාවන ගැන අපිට ලේසියෙන් තේරුම්ගඩ පහසු නෑ නමුත් සත්පුරුෂයන්ගේ හමුව හැවදාම සැපයක්මයි. හිද එනිසා සඳහන් කළා මේ දෙවි රජවරුරු තිස්තුන් දෙනෙක් ඉන්නවා කියලස්ු ධර්මා සභාාව විශේෂයෙන් තෞතිසාවයම දෙවූ. ඉට අමතරව ඒ දෙවිී රජවරු තිස්්තුන් දෙෙනම විශේෂ ආසනසු ධර්මා සභාව විශේෂයෙන් පණවලා තියෙනවා මේක රජ කෙනෙක අයටත කෝටි ලක්සේක විතර සේනාවක් ඉන්නවා කියල සඳන්කර. මොරජවර යටති. සතරවරං දෙවිී රජවරු ගොද මේ සුධර්මා දේව සභාාව සක්‍ර දේවේන්දරයෙන් ඇතුළු තිස්තුන් දෙනාගේ ආසන පැෙනෙවට පස්ස ඊට පස්සේ අසුන් පනවලා තියෙන සතරවරං දෙවියන්ට. සතරවරං දෙවිවරු කියන්නේෙත් මහා බලසම්පන්න පිරිස. පුදුමාආකාර බලයක් තියනවා ඉන්ද්‍රනම් වූ පුතුන් ඉන්නවා කියල සඳහන් කරනවා. සේනාධිපතිවරු සහ මහාසේනාධිපතිවරු ඉන්නවා මෙ සතරවරං දෙවියන්ගෙන් එක රජෙක යටතේ කෝටි ගානක සේනාවක් ඉන්නවා කියෙල සඳහන් කරනවා. අපි සාමාන්‍ය එහිතනවට වඩා හරිම ප්‍රබලයි මේ රජවරු. කියලග්‍ර සඳහන් කරනවා යක්ෂ නාග ගාන්දරුව සහ කුම්බාණ්ඩ කියෙලා දේව කොට්ටා සහතරක් ඉන්නවා කියලා. යක්ෂයන්ට අධිපති. එස මුණනිදදි විරාජය යක්ෂයන්ට අධිපති. ඒවගේ මෙය ඇයට යක්ෂ නාග ගාන්දර්ව කුම්බාන්්ඩ. දාස් ගනන් අයින්නවා. යොදුන් එකසය පණහක් දිගයි වෛජයන්ති රථය සක්‍ර දෙවියන්ගේ රථය යුදුන් එකසය පණහක් දිගයි. ඉළට සඳහන් කරනවා දිව්‍යමය ආශ්යෝ දාහක් යොදන්ඩ පුළුවහන් කියලා මෙ රතයි අස්වබල දාහක්. අශ්වබල දාහක රථය ඉළකට සඳහන් කරනවා මේ අශ්වයන් කියලකීවට දිව්‍යපුත්‍රයන් කියන කරණවා අපිසාකච්ඡා කළා මේ රථය මොනතරන් වේගෙන් ගමන් කරනවද. මේ රථවලට තියෙන්නේ මනෝ ජවන් කියල කියන්නේ ඒ තරන් වේගවත්. ඇයි මේ මනෝ ජවන් කියල කියන්නේ හිතනකොට ගිහිල්ල කරයි. මනසවේගේ පෙන්න්න දැන් අපිට රුවන් වැලි සෑය මතක්ෙනකට අපි මළුවට ගියා වගේන්නේ එතන තියෙන සියලුම දේවල් අපි කලින් දැකල තියෙන නිසා අපේ මනසේ චිත්‍රණය වෙනවා තුම හිත කොහෙවත් යන්නේ නෑ දූරංගමං ඒක චරං කියෙල සඳහන් කෙරුවට මෙ හිත දුර ගමන් යන්නේන ස්‍රඳහන් කරලා තියෙන හිතට කෙස් ගහක තරංගත් දුර ඇන්ඩ බෑ කියලා හිත කොහෙවත් යන්නේ නෑ හිත යනවනන් අපට හිත ඕන තැකට වන්ඩපුුවන්වෙඩෙ පෙහි. සමහල්ලාට වැරදිටත් බොහෝවාය පිළිගන්නවා. හිත යනවා කියලා න හිත යන්න පිටන අපි කලින් දැකලා තියෙන දෙයක් මනසිං අරමුණු කරන එක කරන්නේ. හිත යනවනං ඇමිරිකාවට කියලා බල එන්ඩි න්නඩ පුලුවහන්නේ. නමුත් අපි ගියපු නැති රටක දොරතුරු හිත දන්නේ හිතට යන්න්න පුළුවන්න් එහෙතරතුරු දැන ගණ්ඩ පුළුවන්. අපි ගියපු තැන්වොලේ විතරයි දන්නේ එකඇන්න කලින් දැකල තියපු තියෙන දෙයක් නැවත හිතේ ආවර්ජනය කරන එකයි කරන්න ඉති ඒ දැකල තියෙන නිසා රුවන්වැලි සෑ ගැන හිතනකොට අපි වැලි මළුව ගල් මලූ මේ මිනිස්සු හැසරේෙන හැටීමේ ඔක්කොමද අපිට මැවිල්ල පේනවා එදට ඒ මනස කොයි තරන් වේගවත්ද ඒ අපිට මතකයි ආවර්ජනය වීම හින්ද මේ දෙවියන්ගේ රථ මනෝජවන් කියල කියන්නේ දිවිය ලෝක ඉඳලා මහොම මේ වුුණා වියනට යන්ඩෝන රුවන් වැලි සෑය වඳින් දෝන කිය හිතනකොට මේ තාමත් හිතනවා වගේ සෑය ගාවට එනකොට සිතුවිල්ල වේගෙන් යනවා එහෙම රථ තමා මේ ගොල්ලට තියෙන්නේ. මාතලී නම් වූ රතාචාර්වරයෙක් සක්‍ර දෙවියන්ට ඉන්නවා. අදහසට අනුව තමයි ගමන් කරන්නේ සදහකර නමේ සක් දෙවිඳ ගේ අදහසට මේ රත්ථේ යන්නේ. සක් දෙවන්ට හිතන දේවෙනවා අපි යන රතයක් අපේ අදහසටන්නුව අපි ඒ පැත්තර හරවා ගන්නවා සක් දෙවිදුර දින හිතන්ඩ විතර හිතන පැත්තර හැරෙනවා ඉති ඒහින්ද ඒ තරන් සුව පහසුයි තිලකට සඳහන් කරනවා යම් තැනක් ගැන සක් දෙවිඳු හිතනවද එතන්ට මොහොත් එම ගමන් කරන්නත් පුළහන් ගන කාරණාව මනෝ ජවන් කියල පැහැදිලි කරනවා ල සඳහන් කරනවා පාරි්චත්තක රුක්ෂය හෙවත් පර සතුරු මකද මේ පාරිච්චත්තක රුක්ෂය සක් දෙවිඳුගේ දිවියෝග පිළිබඳව මේ පැහැදිලි කිරීම කරන්නේ. මදරතන සූත්‍රයේ තුනුරුවන්ගේ ගුණ තමයි සාකච්චා කරන්න දෙවන්ට මයි භාගිතුන් වහසේ විශේෂෙන් ආමන්ත්‍රනය කර මනුස්ස න්ට මෛත්‍රී කරන්න කියල බාර කරන්න. එතට මේ දෙවිවරු පිළිබඳව අපි නොදන්න තොරතුරු රාශියක් රථන සූතරයේ පැහැදිලිරනොට අට්ට කතාව සඳහන් කරනු. විස්තරාත්මකෝ සාකච්ඡා කරනට මේ තියෙන අට්ට කතාව විස්තර ඇතන් අපි කතා කරන ගාථාව මෙච්චර දිග විස්තර නෑ. ඉතින් එතන සඳහන් කරනවා පාරිච්චත්තක රුක්ෂහවත් පරසතු රුක යොදුන් සීයක් උසයි මේ ගහ. ඒ වගේම සඳහන් කරනවා මේ ගහේ තාම සුවද මල් පිබෙනවා. පරිච්චත්තකරුක්ෂයේ පරසතුරුක කිය ලපි දෙව පූජා කරන මල් පරසතු මල් කිය ලබි කතා කරන්නේ. කියලන්්‍ර සඳහන් කරනවා යොදුන් හැටක් දිග යොදුන් පණහක් පලල යොදුන් පහළවක් කුස පාණ්ඩුකම්බල සයිලාසනේ තියෙන්නේ මෙන්න මේ පරස්සතුරුක යට කියලා. ශක්‍ර දෙවියන්ගේ ආසනේ. ජයසුමන පුප්පවන්නු මේ ආසනය ජයිසුමන පුප්පවරණයි කෙල සඳහන් කරනු. එක සයිල මේ ආසනයක්. යුදුන් හැටක් දිගයි. එතර යුදුන් හැටක් කියලා කියා හැතක් මහයිසීයක් විතරේ. දලවසයෙන් ඇතැක් මහයිසීයක් විතරේ. හැතැක්ම පන්සීයක් විතර පලලිින් යුක්තයි හැතැක් මේ සිය පන්හක් විතර උසයි. සයිලම ආසනයක්. වාඩි ච් හම කොයි තරංස්ුවයිද කෙළ සඳහන් කරනවා ඉනගාවට විතරනකං එරෙනවා කියලා. අපි තාම සුවදායකම මෙට්ටේක වාඩි වුුණා වගේ ජිනගාවටනකං එරන තරං සුවයි කෙළ සඳහ කරනවා. භාගිතුන් වහස්සේ හත්වෙනි වසවසන්නෙත් මෙයාසනය උඩ නැද දෙවන් දුක හිතනවා වාාගිතුන් වහස වාඩිවෙච්ච හමවෙච්ච්‍ර විශාලාසනය තව කෙනෙකුට අතවත් යන් බෑේ. නමුත් ඇතැක් මහයිසීයක් විතර දිගමේ ආසනේ භාගිතුන් වහස වාඩිය ච්චාමණිකන් හරියට පේනෙවත් නැති තරන් කියල හිතන්නේ. එකගැන දෙවිය එච්චර ලොකුද. සක්්‍ර දෙවියත් යොදුන් තුනක් විතර උසයි. මතක හෙටියට යොදුන් ගන්න කුසයි දෙවිය. බ්‍රහ්මරජෙක් නං සාමාන්‍යයෙන් බ්‍රහ්ම කයිෙන්ම මනුලොවට අුත්. සාමාන්‍ය අපේ පලාතක් දෙක් විතර හෙටයනවා. තේරෙන දිහටකීවත් ඒ තරම් විශාල ශරීර තියෙන්න්නේ. ති ඒ තරම් විශාල ශරීර තියන දෙවිය තමයි මහා සමය යහන වෙලාවේ එදිකට සිදුරක් ඇතුළ දෙවියෝ හැටැක් ඉන්න මොනතරන් නහත මානීව ඇඟවල් ජූටි කරගෙනද. අපිට වඩා කොච්චර උසස්තැනක දෙවියෝ ඉන්නවාද. එහෙම දෙවිය උසස්තැනක ඉන්න බව දැ දැන නිතරම සිල්වත්ත ඉන්න බව දැනදැන අපිට වඩා උසස් වගේ හරියට දෙවියන්ට පින් දෙෙනෙකොටත් දෙක පාතරදාගන්නේ නෑ අපිට වඩා උසස් වැැඳගෙන පින් දෙන්න වටිනවා. ලෝක තිනෙන වටිනාමදේන පින්දෙනව කියලා කියන්නේ ඇති වටිනාම දේ දෙන්්ඩෝන වැඳගෙන. ඇතං වැදගත් දෙයක් දෙන්න්ඩෝනේ වැදගත් යදිට. තොමටත් දෙවී අපිට වඩා හොගක් වු සස්තැනක ඉන්නවා. තුරු සඳහන් කලා පාණ්ඩු කම්බල සයිලාසනේ ජයසුමන පුපව වර්ණයි. නමුත් භාගිතුන් වහස වස් වසන්ඩ ගි හිල්ලා දෙවියන්ගේ අදහස දැක්කා මෙ යාසනේ වාඩි වෙච්චාම ඉතුරු ඉඩට මොකද කරන්නේ අප රාධි කියල හිතෙනවා දෙවියන්ට. නමුත් භාගිතුන් වහසගේ සඟල සිවර දිගෑරල මෙ යාසනේ එ ළහම ඉතාම පුංචි පුටුවකටේ චීවරය එලෙගුව එලුව වගේ හැම පැත්තෙම චීවරේ කොන බිමටම පාත්තෙනෝ. බාගිතුන් වහස වැඩහිටිය හම පැත්තකින් තවත් පැසලක් වගේ දක්වතියන්ට ඉඩක් ඉතිරෙන්න්නේෑ මුළු ආසනේ පුරාම භාගිතු හස වැඩන්නවා. ඉරදිවන්තයකුගේ ඉරුදිය ගැන ප්‍රශ්න කරන්නඩපා කියල කියන්නේ කයි අපිටක තේරෙන්නේ නෑ. මේලෝක හිතන්ඩෙපාකිපු කාරණාීපයක් තිේ එකක් තමයි ඉරදිවන්තයක ඉරද ැ තන්ඩ යන්්ඩායි කවදාවත් තේරෙන්නේ නෑ. තවතිසාාවට පියවර දෙකින් බුදුරජාණන් වහසේ වැඩිය කියල කියහම. ද ේෙ ෝරදෙකින් කොහොද වතිසාාවට වඩින්න කියලා යොද නස හතරදාහක්තිේ නව තෞතිසාාවට මනුස්ස ලෝකින්දලා. නමුත් භාගිතුන් වහස පියවර දෙකයි තියන්නේ. තුන් එනි පියවරින් තෞතිසාාව ඇතුලි. භාගිතුන් වහසේ සසිරි පහදාතුව දිගු කරලා තිබ්බද. නැ කවදාවත් එහෙම කරන්නේ හැමදාම වඩිනකොට සිරිපතුල යම්ප්‍රමාණයක් ද දුරින්තියන්නන්නේ කොහ වැඩ අත් ේ දුර වෙනස් වන්නේනෑ. න ගිතු හසකි සිරිපතර පිගන්ඩ ගන්දර පරවතය පත්තුුණනාද මහමේරුව පාත් වනාද ඒ අපි දැන්නෙක් නෑහ නමුත් පීවර දෙකෙන් භාගිතන් වහස වඩිනා. ඇති මේවාගේ හරි ආශ්චර්ය බත් ඉර්දවන්තයකුගේ ඉරදිය පිළිබඳව සඳහන් කරනකොට. ඉළග්‍ර සඳහන් කරවා මේ පාණ්ඩු කම්බල සයිලාසනය කිය හම පාණ්ඩු කම්බල කිය හම සුදුර ෙදිවලින් තමයි මේ හදල තියෙන කියලා. සන සම්පූර්ණ සුදුරේ දියලල මනාව සැකසපු ආසනයක්. ඉතාම මුරුදුයි සෛලමය ආසනයක් නමුත් සක් දෙවවිතු ඉඳගත්තහම ඇගෙන් භාගයක් මේ ආසනය පහලට ගිලිෙනවා කළ කියන්නේ. ඒේ තරම්ම සුවදායක ආසනයක්. මොල පින්කම කරපුු නිසාද සක් දෙවිදිට මේවාගේ ආසනයක් ලැබින්නේ. මගමානෝක කාලී විමානය හදවෙලා විමානයක් කියල අම්බලමක් හැදුවනි විශේෂ අම්බලමක් ඇැදවා. අංඒ අම්බලම ළඟ කොබෝනී ඉළගහක් හිටව්වගල කියන්නේ හෙවනට එ කොබෝන ඉලගහයට ගල්වලින් ආසනයක් හදනව අම්බලට එන යනෙමිනිස්සුන්ට වාඩිවෙන්ඩ. එ පිනට තමයි පාරිච්චත්තක රුක්ෂයේයට පා්ඩුකම්බල සයිලාසනය පහළ වෙනවා කියලා. ඳ යන්නේ කියලකට පින්නතිනේ මේ දිවියලෝකයේ සඳහන් කරනවා හිමියන් නැති විමාන තියෙනවා කියලා අයිතිකාරයෝ නැතිවිමාන දිවියලෝක තියෙනවා. මුලින් අපි සඳහන් කලා මේ කාරණාව මේ පෘතුවයේ මහා සමුද්‍රෙන් හිමාලයෙන් සාමාන්‍ය ඇහැට නොපෙනෙන හිමිකරුවන් නැති විමාන තියෙනවා මෙ මහපොළොවි තියෙනවා අපේ ඇහැට පේෙන් නැති අයිතිකාරයෝ නැති විමානය. හිමාලෙත් එහෙම විමානන්න තියෙනවා. මහ මුොහො දෙත් එහෙම විවාද තියෙනවා දැ ආලෝකයක් සයාගේ විමානයත් මහපොළොවෙනි තියන්නේ නවත් අපේ ඇහැට පේන්නේන ජොදුන් ගානක්කුසයි හත්තරං විමානයක් අපිට පේන්නේ. මහසාගරයේ තියෙන විමාන ගැන කතා කරනවා විමාන ප්‍රේතියන්ගේ විමාන ගැන සමහර අයටේ විමාන ප්‍රේතියූ තමන්ගේ ඇඟ පෙන්නලා තියෙනවා තමන්ගේ මාලිගවල් පෙන්නලා තියෙනවා නමුත් සාමාන්‍ය පියවිය හැට අපිට පන්නේ පනන නමුත් මේ විමාන තියෙනවා. නිරේවල් තියෙන බවත් සඳහන් කරනවා මිත්තවින්දක වගේ ජාතික කතාවල් වල මෙ මහා මුහුදේ නිරේවලුත් තියෙනවා කියලා. පිටිෙන මික් නැත්තං පෙනෙන්ට තමයි තියන පව්කාරයන්ට පේනවා. ඔ තමනුත් එහි අන්ඩ ලෑස්තු වෙලානං ඉන්නේ. කර උරචක්‍රමාලි කතාව තියන එක නිසානි. නැවේ අනකොට නැව නතර වෙනවා ඉඩවසි තීරණය කරනවා පෞකාරයෙක් නැවේ ඉන්නවා අන්තිමට හොයා ගන්නවා පවකාරයා මොකදද කරලා තියන පව අම්මට ගහල තමයි නැවටි නගවතියන්නේ. දිගේ බරපතල අකුසල කර්මය නිසා මොහ මුහොද මැදදී මුහුදටදාන්නටයි තින්නේ එති නමුත් නැවේ ගපය මහු මරන් නෑ වෙන ලෑල්ලක් වගේ උපකරණයක් දීලා නැවෙන් අයින් කරනවා මොහු පාවෙලා යනකුට විමාන ප්‍රීතියෝ හම්බෙනවා ඔවුන් එක්ක ඉන්නන්නවාති ඔවුන් දවසෙන් භාගයක් දෙවියවාගේ දවශසින් භාගයක් ප්‍රේත ලෝකයේ දුක්විදිනා අය විමාන ප්‍රීතියෝ කියන්නේ එක්කයි තිද දෙන්නේ එක් කම්බෙනවා හතර දෙනෙක් කම්බෙනවා හරිදිනෙක් කම්බෙනවා ඒගොල දුක්විඉඳන කාලිට කියවා පියනකං ඉන්ඩ අපිදාලය ඇන්ඩිපා කියලා නත් ඔහු නවතින්නේ ඒ අනකොට මයි ඔහුට දකින්න ලැබෙන්නේ හරි ලස්සන මාලයක් දාගත්ත පුද්ගලයක්කවා අටයට මල් මාලයක් වගේ බෙල්ල වටේට මඳුන් ගාල වගේ එති මේ මාලයේ ලස්සන පේන හැටියට ටිකක් දාගෙන හිටියොත් පුදුම වටිනාක මක් කියලා හිතෙනවා ද ෙල්ල ඉල්ලන මට දෙදන්න ෝකදාගන්ඩ ඔහුගේනවා දෙන්න බෑ කියන මන් දෙනවා ලෝබවෙෙන් එපා මං අරංයන්නේෑ මන් ටිකක් මේක දාගෙන බරලා දෙන්නම් බේරෙන්ඩ බැරුවූ මිල්ලනවා ද රපු ගෙල කල්පනා කරනවා එහෙනම් මගේ පවගෙවිලා මං වගේම පෞකරපු කෙනෙක් වෙඩ ඇති මහු එහෙම කියල කල්පනා කරලා මළ ගලවල්ලා දානව කරට. බෙධන කටනන් ෑ හල කියනා ග්ඩ කියලා. එක කරේ දැම්මට පසෙ අය ගන්න බෑ. තවත් එවන් පෞකාරයකුට තමයි දාණඩ හිතෙන්න්නේ. මේ මාලේ දාගනීන්නත් පෙර තමන්ගේ මෑණියන්ට පහරදීලාපු කෙනෙක්. මොදත් අම්මට පාරදීල ඇැවිල්ල තියෙන්නේ. මේ තනිකරම මේ මාලේ දැලි පිහියවලින් හදල තියෙන්නේ. අර අඳුන් ගල්වලාගේ පේන නිරන්තරෙන් හැරෙන හැරන පැත්තර කැපෙන. So first, ි බෙල්වටේ ේ වැක් කරෙනවා ඒයි මේ අඳුන් වගේ පේනපවකාරකමිට ඉති අන්න ඒ මාලිට තමයි උරචක්‍රමාලය කියල කියන්නේ අපිටත් කරදරකාරෙක් මුණ ගැහුුණම් අභියෝයි කතාව කියනවා ති ඒ වගේ මේ මහපොලොවි හිමාලි මසාගරවල අපිට පෙනෙන්නේ නැති විමාන තියෙනවා කියන කතාව සමර්ථන්ගොල හිමිකාරයෝ නැති විමාන තියෙනවා කියන කතාව අට්ට කතවල්ල පැහැදිලි කරලා තියෙනවා ඉළකට සඳහන් කරනවා මේ විමානවල මොනතරං වටින රථන තියෙනවද එනිසා සඳහන් කරනවා මේ රථන අද අපට තේරුම් ගණ්ඩවත් බැරි විදිහහි රතන තමා විමානවල තියෙන්නේ උන අද රථන කියන්නේ මැණක් වලට එහෙම රතනයි මේ තියෙන්නේ සඳහන් කරනවා මේ උදකප්පසාද මානික්කි වගේ මැනික්ක ළකට ජෝති සිටතුමාගේ මාලිගාවිති බිච්ච මැණික්. යෝතිී සිටතුමා බිම්පිසාර රජිරුවන්ට දුන්න මානික්්‍යය මේවාගේ දේවල් අපිට කවදාවත් තේරෙන්නේ. උදකප පසාද මානනික්ක්‍යය වේ භාර පරෝතය යට තමයි තියෙනවා කියන්නේ. සක්විති රජෙක් පහල වෙන කාලෙට එතනින් විදිල සක්විති රජිරුවන්ගේ ආනුභාවෙන් රජ්ජිරුවන්ට ලැබෙනවා. ඕනෑම බොරවතුරට ලංකලුත්. වීදුරු වගේ ඒ ජලේ පැහැදිලියෙනවා. යම් උස්දේක ගැටගහලා අහසටේ සෙව්ුවොත් යදන් විසි පාක් විතර. ඉර පැහැව්ව වගේ එලිය වැටෙනවා. ඒ ප්‍රදේශයේ ජීවත්වෙන මිනිස්සු නැගිටලා ලහි ලහිඒ කර්මාන්ත පටන්ගන්නවා කියනවා අද එලිවෙන කණ්න්නින්ද ගියාන්න කියලා. නමුත් මේ මධ්‍යමරාත්‍රිය. මෙමානික්්‍යය ඒත් තරම් එලියයි. ජෝතිය මාලිගාවේ කවදාවත් පහන් දල්වන්නේ නෑ. රජරුඒ කතා හනවා සඳහන්කරනවා ස්වාමිනි කකවදාවත් මේ මාලිගාවේ පහන් දැල්වෙන්නේ නෑ මෙ මාලිගාව රෑට එලිය කරන මැණක්මයි. රජ මාලිගාව නැද්ද කියලා හලා රජරුවන්ටත් මැනිකක් ජෝතී සිටතුමා දෙනවා. ඉතින් පිවතිනි අපි එහෙම මැනික් දැකල නෑයි. පුන්න්‍ය වන්තයන්ගේ කාලෙට තමයි එහෙම මැනිම්භවවෙන්නේ. දැ මිනික් ්‍යැිට තේරෙන් ෙත් නෑන. ම කියන්නේ ඒවත් රතන. හැවයි මේ මැනිෙක් කොලට වඩා අති උත්තරීතර රතන තුනක් මේලෝකකි තියෙනවා. මේ මැනික්කොල්ට ලංවැෙන්ඩවත් බෑ ඒ රතනවලට. ඒ තමයි ත්‍රවිදරත්න්නේ සාමාන්‍ය මැනිික් තේරෙන් නැති අපිට තුනුරුවන් කවද තේරුම් ගන්නද කියලා හිතැ්ඩෝනි. ඒ උත්තම රතනයං සරණයන්න්න පුළහ උොත් ම් කෙනකුදඩ. අවරුදු කෝටි ප්‍රකෝටි ගනක් නෙමයි කල්ප ගනන් සුවදා එකයි. මේ උතුම් රතන සූත්‍ර දේශනාවේ ඒ අති ශ්‍රේෂ්තර වූ රතනතුන ගැනමතමයි විස්තර කරන්නේ. එති ගහෙමනක් මේ සූත්‍ර දේශනාව තුන්ව නිගාතා රතනයෙන් මේ උතුම් රතනතුනේ වටිනාකම පැහැදිලි කරන්නත් එක්කයි මේ කරුණු සඳහන් කරමින් දෙවියන්ගේ ආනුභාව්‍යන් සඳහන්කරමින් ක්‍රමාණුකෝලු අට්ටකතාව කාරණනාව ල බිලාඇතියෙන්නේ තිඒ රණාවවයි අපි මේ සාකච්ඡා කරමින් කිටියේ. ධර්ම දේශනාවට තියෙන කාලයක්ත් නිමාවෙලා තියෙන නිසා අපි ධර්ම දේශනාව අදට මෙතරින් නිමා කරමු ඊළඟ දේශනාවෙදී මෙ රතන්න පිළිබඳව එමර තුනුරුවන් පිළිබඳව රතන සූත්‍ර දේශනාව සහ අට්ට කතා විමනෝද කියලතියෙන්නේ ඒ කාරණාව සාකච්ඡා කරමින් දේශනාව ඉදිරියට අපි පවත්වගෙන යමු